අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියන පාඩමේ මූලික හැඳින්වීම. මේ පාඩම ගත්තයින් පස්සේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ යටතේ විවහාරික ගණිතය, ඒ කියන්නේ ඇප්ලයිඩ් යටතේ ලකුණු 150ක් ගන්න පුළුවන් සම්පූර්ණ ගාණක් විභාග පේපරේට එන පාඩමක්. එතකොට මේ පාඩම පිළිබඳව ඒ කියන්නේ මේකේ තියෙන සිද්ධාන්ත කොටස් උපරිම මට්ටමින් අවබෝධ කරගත්තොත් තමයි මේකේ ගාණ හදන්න එහෙම පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කටයුතු කරගන්න අනිවාර්යෙන්. බලන්න මුලින්ම මේ රූප සටහන දිහා. මේ රූප සටහන මගින් මම නිරූපණය කරලා තියෙන්නේ ඇත්තටම යම්කිසි වස්තුවක්. එතකොට මේ වස්තුව හැදිලා තියෙන්නේ අංශු අපරිමිත සංඛ්‍යාවකින්. අංශු අපරිමිත සංඛ්‍යාවකින් තමයි මේ වස්තුව හැදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සෑම අංශුවකටම යම්කිසි බරක් තියෙනවා. මේ සෑම අංශුවකටම යම්කිසි බරක් තියෙනවා. මේ සෑම අංශුවකම බර ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම පෘථිවි කේන්ද්‍රය දෙසට. පෘථිවි කේන්ද්‍රය දෙසට තමයි බර ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ වස්තුව සහ පෘථිවි කේන්ද්‍රය අතර තියෙන දුර ඉතා අසීමිත නිසා, ඒ කියන්නේ කියන්න බැරි තරම් ගොඩක් විශාල නිසා ඇත්තටම මෙන්න මේ අංශුවල බර, සියලුම අංශුවල බර මෙන්න මේ ක්‍රියාත්මක වෙන්නේ සජාතීය සමාන්තර බලපද්ධතියක් විදියට. ඒ කියන්නේ එකම දිශාවකට ක්‍රියා කරන සමාන්තර බලපද්ධතියක් විදියට තමයි මේ අංශු සියල්ලේම බර ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ අංශු සියල්ලේම බර, ඒ කියන සජාතීය සමාන්තර බලපද්ධතියේ සම්ප්‍රයුක්තය ක්‍රියාත්මක වන ස්ථානයට තමයි අපි කියන්නේ අදාළ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. නැත්තම් අර අදාළ සජාතීය සමාන්තර බලපද්ධතියේ සම්ප්‍රයුක්තය සංකේන්ද්‍රගත වෙච්ච ස්ථානයට තමයි අපි කියන්නේ අදාළ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. එතකොට අන්නේ ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳව තමයි අපි මේ පාඩමේ යටතේ කතා කරන්නේ. අපි ඊළඟට බලමු වස්තුවක ගුරුත්ව කේන්ද්‍රයේ සෙවීම සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. කොහොමද ප්‍රකාශනයක් ලබා ගන්න කියන එක බලන්න. දැන් මේ තියෙන්නේ ත්‍රිමාණ තලයේ නිරූපණය කරලා තියෙන යම්කිසි වස්තුවක්. එතකොට මේකේ මම මේ සම්පූර්ණ වස්තුවේම ගුරුත්ව කේන්ද්‍රය තමයි මම ලකුණු කරලා තියෙන්නේ කැපිටල් G. ඒකේ ඛණ්ඩාංක විදියට x බා, y බා, z බා ලෙස. එතකොට ඊට අමතරව මේ වස්තුවේ යම්කිසි අංශුවක් තමයි මම මේ නිරූපණය කරලා තියෙන්නේ. ඒ අංශුව තාදාල ඛණ්ඩාංකය මං p x y z ලෙස නිරූපණය කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වස්තුව ගත්තයින් පස්සේ මුළු වස්තුවේ බර මම සංකේතාත්මකව නිරූපණය කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට. සීමාව ඩෙල්ටා m බිඳුවට යද්දී සිග්මා ඩෙල්ටා mg කියලා. එතකොට මේ ඩෙල්ටා mg කියන්නේ අංශුවක බර, අංශුවල බර එකතු කරනවා කියන එක තමයි මම මේ සිග්මා ලකුණෙන් නිරූපණය කරලා තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ අංශුවක බර තමයි මම මේ නිරූපණය කරලා තියෙන්නේ ලෙම් ඩෙල්ටා m බිඳුවට යද්දී ඩෙල්ටා mg ලෙස. එහෙනම් ඒක අපි දැනගන්න ඕන සීමාවේ තියෙන අංකනයක් තමයි මේ මම නිරූපණය කරලා තියෙන්නේ. මේ ඉදිරි සිද්ධාන්ත වලදී ඒ කියන්නේ සාධනය සඳහා වැදගත් වෙන දෙයක් තමයි මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. ඩෙල්ටා m බිඳුවට යද්දී, ඒ කියන්නේ සීමාව ඩෙල්ටා m බිඳුවට යද්දී ඩෙල්ටා m කියන්නේ සමාන වෙනවා dm ට. ඒ නිසා අපිට ලිම් ඩෙල්ටා m බිඳුවට යද්දී ඩෙල්ටා mg කියන එක අපිට ඕනනම් ලියන්න පුළුවන් dmg ලෙස. dmg ලෙස ලියන්න පුළුවන්. එතකොට ලිම් ඩෙල්ටා m බිඳුවට යද්දී ඩෙල්ටා mg කියන එක dmg ලෙස අපිට ලියන්න පුළුවන්. බලන්න දැන් yoz තලය වටා ඝූර්ණ සලකමු කියලා ඊළඟට මම ලියනවා. එතකොට yoz තලය වටා ඝූර්ණ සලකමු කියලා ලියලා බලන්න මේ yoz කියන්නේ මෙන්න මේ තලය. yoz කියන්නේ මේ තලය. මේ තලය වටා මුළු වස්තුවෙන්ම ඝූර්ණ ගත්තත් ඊට අමතරව මේ අංශු වලින් ඝූර්ණ අරගෙන ඒ ටික එකතු කරත් ඒ දෙකම සමානයි.
මුළු වස්තුවෙන් ගූර්ණය ගත්තත් මේ තලය වටා නැත්නම් අංශු වලින් ගූර්ණ අරගෙන මේ තලය වටා එකතු කරත් ඒ දෙකම සමානයි. ඒ නිසා බලන්න මම ඒ දේ තමයි මේ මෙතන මම කරලා තියෙන්නේ. එහෙනම් සීමාව ඩෙල්ටා m බිඳුවට යද්දී සිග්මා ඩෙල්ටා mg කියන එක මගින් නිරූපණය කරලා තියෙන්නේ මුළු වස්තුවේම බර. මුළු වස්තුවේම බර ගුණ කරලා තියෙනවා මෙන්න මේ yoz තලයේ ඉඳලා මේ අදාළ බර ක්‍රියාත්මක වන ඒ බලයට තියෙන දුරෙන්. ඒ දුර තමයි x බා කියලා මම මෙතන නිරූපණය කරලා තියෙන්නේ. ඊළඟට මම මේ යහපැත්තේ කරලා තියෙන්නේ එක් වස්තුවක ඒ කියන්නේ වස්තුවේ අංශුවක බර අංශු මාත්‍ර කොටසක බර වැඩි කරා ඒ අංශු මාත්‍ර කොටසට තියෙන දුරේ. ඒ කියන්නේ මේක තමයි අංශු මාත්‍ර කොටස මේ අංශු මාත්‍ර කොටසට yoz තලයේ සිට තියෙන දුරෙන් තමයි මම ඒ ගුණ කරලා තියෙන්නේ x ගේ. එතකොට ඩෙල්ටා mg වාරයක් x. එතකොට මේ අංශුවක ගූර්ණය ලියලා ඒ අංශු සියල්ලේම ගූර්ණය ගන්න ඕන නිසා මම මෙතෙන්ට සිග්මා ලකුණ දැම්මා. එතකොට අර අනිවාර්යයෙන්ම මේක දානවා සීමාව ඩෙල්ටා m බිඳුවට යද්දී සිග්මා ඩෙල්ටා mg වාරයක් x. එතකොට දැන් මේක අංකණයට අනුව අපිට ලියන්න පුළුවන් අනුකල dmg මෙතන x බා ඒ විදිහටම ලියාගත්තා සමානයි අනුකල dmg x. ඒ කියන්නේ මේ ආකාරයට අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේ අනුකලයේ විෂය මත රඳා නොපවතින නියත අපිට ඉවත් කරන්න පුළුවන් මේ g කියන්නේ ගුරුත්වජ ත්වරණය. එහෙනම් අන්න ඒක අපිට ඉවත් කරන්න පුළුවන් g ට g කපලා දාන්න පුළුවන්. එහෙනම් අනුකල dm වාරයක් x බා සමානයි අනුකල x dm කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න x බා සමාන වෙනවා එහෙනම් අනුකල x dm බෙදීම අනුකල dm ට. එතකොට අපි මේ මෙතන තේරුම් ගන්න ඕන මෙන්න මේ dm කියන්නේ ඇත්තටම අංශුවක ස්කන්ධය. අංශුවක ස්කන්ධය තමයි මේ තියෙන්නේ. එතකොට අංශුවක ස්කන්ධය අපි x ගෙන් වැඩි කරා කියන්නේ අපිට ලැබෙන්නේ අංශුවක ඇත්තටම මේ උඩ තියෙන සම්පූර්ණයෙන් අනුකල x dm කියලා ඒ සම්පූර්ණ අංශු සියල්ලේම ගූර්ණයන්ගේ එකතුව. බෙදනවා මේ dm කියන්නේ ඇත්තටම අංශුවක ස්කන්ධය. අනුකල ලකුණක් දාලා මේ ගත්තයින් පස්සේ මේ යට තියෙන්නේ අනුකල dm කියන්නේ සම්පූර්ණ වස්තුවේම ස්කන්ධය. එතකොට මේ අනුකල dm කියන්නේ සම්පූර්ණ වස්තුවේම ස්කන්ධය. මේ x කියන්නේ විශේෂයෙන් මතක තියාගන්න මේ අංශු මාත්‍ර කොටසට yoz තලයේ සිට තියෙන ලම්බක දුර. එලෙසම අපිට ලියන්න පුළුවන් දැන් මම මේ x බා කියලා ගත්තේ මේ තලයේ සිට මේ අදාළ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන يعني x ඛණ්ඩාංකය පමණයි. ඔය ආකාරයටම y ඛණ්ඩාංකය z ඛණ්ඩාංකය මෙන්න මේ සමීකරණ වලින් එලෙසම හොයන්න පුළුවන්. මේවා අපිට ඔප්පු කිරීම කරලා පෙන්වන්න පුළුවන් මේ ආකාරයටම. එනිසා y බා සමාන වෙනවා අනුකල y dm බෙදීම අනුකල dm ට. ඊට අමතරව z බා සමාන වෙනවා අනුකල z dm බෙදීම අනුකල dm ට. එතකොට බලන්න මේ සමීකරණ දෙක වගේම මේ සමීකරණය තමයි අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මේ ගුරුත්ව කේන්ද්‍රයේ සේවීම සඳහා. අපි ගණන් හදද්දි මේ සමීකරණ පාවිච්චි කරාට විෂය නිර්දේශයේ සාධනය කිරීම පිළිබඳව අහලා නැහැ. ඒ නිසා සාධනය ඔයාලා දැනගෙන ඉන්න එක හොඳයි. නමුත් අපිට ගණන් හදද්දි කෙලින්ම මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා අපි ගුරුත්ව කේන්ද්‍රය හොයනවා සරල වස්තු කිහිපයක. අන්නේ සරල වස්තු මොනවද කියන එක තමයි අපි ඊළඟට බලන්නේ. ඉතින් මේ සරල වස්තු කිහිපයේ ගුරුත්ව කේන්ද්‍රය හොයන එක අනිවාර්යෙන් අපි දැනගන්න ඕන. මොකද විභාගයේදී අනිවාර්යෙන් සාධනය කිරීමක් දීලා තමයි ගාණක් දෙන්නේ. ඒ නිසා සාධනය කිරීමක් දීලා ගාණක් දෙන නිසා අනිවාර්යෙන්ම සාධනය කිරීම දැනගන්න බලන්න. මෙන්න මේ වගේ සරල වස්තු කිහිපයක ගුරුත්ව කේන්ද්‍රය සාධනය කරන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕන. පළවෙනිම එක තමයි ඒකාකාර සිහින් දණ්ඩ.
ඒකාකාර සිහින් දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය තියෙන කොතනද කියන එක අනුකලනීය මගින් මේ සමීකරණ පාවිච්චි කරලා සාධනය කරන්න අපි දැනගන්න ඕනේ. ඊළඟට ඒකාකාර සිහින් මුත චාපේ. ඒකාකාර සිහින් මුත චාපයක් කියන්නේ ඇත්තටම කම්බි. ඒ කියන්නේ වෘතාකාර හැඩයට නවපු කම්බි කෑල්ලක් වගේ එකක්. එතකොට ඒකාකාර ත්‍රිකෝණාකාර තල ආස්තරේ. ඒ කියන්නේ ත්‍රිකෝණාකාර හැඩයට තියෙන නිකන් තහඩු කෑල්ලක් වගේ එකක්. විතාමතරව ඒකාකාර වෘතාකාර කේන්ද්‍රික ඛණ්ඩය. ඒ කියන්නේ වෘතාකාර තැටියකින් කේන්ද්‍රය හරහා අරයන් දෙකක් මේ ආකාරයට කැපෙන විදිහට අපි නිකන් තහඩු කෑල්ලක් ගත්තොත් අන්නේ තහඩු කෑල්ලට තමයි කියන්නේ අපි ඒකාකාර වෘතාකාර කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඊළඟට අපි දැනගන්න ඕනේ ඒකාකාර ඍජු වෘතාකාර තුනී කුහර කේතු. ඒ කියන්නේ නිකන් අර ගොට්ටක් වගේ. ඒ කියන්නේ ඒකාකාර ඍජු වෘතාකාර තුනී කුහර කේතුවක් කියන්නේ ගොට්ටක් වගේ ඒ වගේ දෙයක්. එතකොට ඒ ගොට්ටට මොන හරි දෙයක් පිරෙව්වයින් පස්සේ සම්පූර්ණ වෙනවනේ. අන්න ඒ වගේ එකක් තමයි ඒකාකාර ඍජු වෘතාකාර ඝන කේතුවක් කියන්නේ. ඊට අමතරව ඒකාකාර තුනී අර්ධගෝලයක් කියන්නේ ඔයාලා දන්නවා ඒකාකාර තුනී අර්ධගෝලයක් කියන්නේ නිකන් පොල් කට්ටක වගේ හැඩේ තියෙන ඒ වගේ දෙයක්. ඊට අමතරව දැන් අපි හිතමු ඒ පොල් කට්ටට මොනවා හරි පදාර්ථයක් පුරවලා තියෙනවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි ඒකාකාර ඝන අර්ධගෝලයක් කියන්නේ. එතකොට මෙන්න මේ අවස්ථා පිළිබඳ මේ තමයි ප්‍රධාන අවස්ථා ටික. මේ ප්‍රධාන අවස්ථා ටික පිළිබඳ සාධනයන් අපි අනිවාර්යෙන් දැනගත යුතුයි. ඊට අමතරව ඒකාකාර තුනී ගෝල ඛණ්ඩය වගේම ඒකාකාර ඝන ගෝල ඛණ්ඩය ඒ වගේ දේවල් පිළිබඳවත් අපි දැනගන්න ඕන. ඊට අමතරව අපි දැනගන්න ඕන විභාග පේපරේ කියලා තියෙනවා නම් විතරයි මේ ආකාරයට සාධනය කිරීම කරන්නේ. ඒ කියන්නේ ඒකාකාර සිහින් මුත චාපයේ ගුරුත්ව කේන්ද්‍රය උපකල්පනය කරලා ඒකාකාර වෘතාකාර කේන්ද්‍රික ඛණ්ඩයක ගුරුත්ව කේන්ද්‍රය ගන්නෙ කොහොමද කියලා අපි දැනගන්නවා. ඊට අමතරව ඒකාකාර ඍජු වෘතාකාර තුනී කුහර කේතුවක ගුරුත්ව කේන්ද්‍රය උපකල්පනය කරලා ඒකාකාර ඍජු වෘතාකාර ඝන කේතුවක ගුරුත්ව කේන්ද්‍රය ගන්නෙ කොහොමද කියලා දැනගන්නවා. ඊට අමතරව ඒකාකාර තුනී අර්ධගෝලයක ගුරුත්ව කේන්ද්‍රය උපකල්පනය කරලා ඒකාකාර ඝන අර්ධගෝලයක ගුරුත්ව කේන්ද්‍රය කොහොමද අපි සොයාගන්නේ සාධනය කරන්නේ කියලා අපි දැනගන්නවා. එහෙනම් මේ පාඩමේ මේ සාධනය කිරීම කියන දේවල් ඉතා වැදගත්. මේ පාඩමට මූලික හැඳින්වීමක් පමණයි මම මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තටම මේ පාඩම හරියට තේරුම් ගන්න නම් මේ වීඩියෝ මුල සිට අනිවාර්යෙන් නරඹන්න. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඊට අමතරව ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිත් යාළුවන්ටත් දැනගන්න. ඊට අමතරව ස්මාර්ට් මැත්ස් YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe කරලා අනිවාර්යෙන් bell icon එක ඔබලා යන්න අමතක කරන්න එපා. උසස් පෙළ 2022 ඇප්ලයිඩ් නොවර දින ඒ කලාවේ නූතන ගණිත අඩහැරය ලක්ෂණ සී සතර සිංහ